නෝට්ටුව හඳුන ගන්න පුළුවන් ලකුණු තියෙනවා. එයාටත් තියෙනවා හඳුන ගන්න පුළුවන් ක්‍රමයක්. ඒක අපිට බෑ. මේ ධර්ති පෙළියක් තියෙනවා. ඒ තිද්දාන වැඩි වෙන විදිය බලන්න. එන්න එන්න නේද? විස්ස නෝට්ටුව කින්නේ වැඩි වෙන. ඔව් එහෙම එහෙම එක එක වැඩි වෙනවා. නේද? right ඒ වගේම උදාන නෝට්ටුව රූප ඔයාලා හොඳට නිරීක්ෂණය කරන්න ඕන ප්‍රධාන රූප ටික දැනගත්තාම ඇති හොඳද මුල පිටුවේ මේ මුල පැත්තේ තියෙන රූපය මොකද්ද පිටපස්ස තියෙන රූපය මොකද්ද එහෙම ඒවා සාමාන්‍ය විදිහට දැනගෙන ඉන්න එක තියෙන හොඳ තම පාඩම් කරන්න අවශ්‍ය නැහැ නමුත් දැනගෙන ඉන්න ඕන විශේෂයෙන්ම ඔය 20 නෝට්ටුව 50 නෝට්ටුව 100 නෝට්ටුව නේද ඒවා පැහැය වර්ණය ඒවා ඉතාම වැදගත් හොඳද right නැති ඉස්කෝලේදී කරානම් ප්‍රශ්නයක් නැහැ. ඉස්කෝලේදී කරපු නැති අය අර පිටු අංකට වෙනකම්ම ගණිතේ පොතේ වැඩ අවසන් කරන්න ඕනේ. ඒක ඔය පොතේ කරන්න එපා වෙනම පොතක් අරගෙන නේද? ඒ ටික වැඩි ටික කරන්න. හොඳයි. සතර පොත්වලත් මම පිටු අංක එවනවාද? හොඳයි. අද හෝ හෙට එවන්නම් මේක. ඔක්කොම වැඩ එකට පාර වැඩි නේ. right. එහෙනම් අපි අද මාසිකාවෙන් ඔව්. අපිත් පුසෙල් ළඟනේ තේ පොත් ආව මගේ ළඟ තියෙන කට්ටියට ප්‍රශ්නේ මම ඒක ගෙනත් දෙනවා හෙට අනිද්ද වෙනකොට හොඳයි ළඟින් පොත් තියෙනවා සර් ළඟ හරි මම ඒක ගෙනත් දෙන්නම් දැන් ළඟේ පරිසරෙ පිට සර් ළඟ පොත් හරි ඒ සියලුම පොත් ටික මම දෙනවා හරි ලියමු අපි ලියමු සර් අපි ඔක ලියා ගන්න ඕනද? ඔව් මේ මාතෘකාව ලියා ගන්න. ගනුදෙනු සඳහා යාමකේ කාසි සහ නෝට්ටු භාවිත කර ගනුදෙනු සඳහා නෝට්ටු සහ කාසි නැත්නම් කාසි සහ නෝට්ටු භාවිත කරමු. හොඳයි අපි මිල දර්ශනයක් අඳිමු ඔයාලා කඩවල් ළඟ දැකලා තියෙනවද කඩයක් අසල හෝ ඇතුලේ භාණ්ඩවල මිල සඳහන් වෙන පුරුවක් තියෙන පුතේ නේද ඒකට අපි කියනවා මිල දර්ශනය කියලා පාංගෙඩියක් මෙච්චරයි පරිකුසියක් මෙච්චරයි නේද එහෙම මිල සඳහන් වෙනවා ලුණු කිලෝ එකක් රුපියල් 150යි ඒ විදිහට සඳහන් වෙනවා ඒක දවසින් දවස වෙනස් වෙනවා මේ මිල නේද මකලා මේ සාමාන්‍ය මේ පෑනකින් ලියලා තියෙන්නේ නේ right අපි ඒ වගේ මිල දර්ශනයක් බලමු මුලින්ම අඳගන්න tag මෙන්න මිල දර්ශනය ඔයාලත් අඳගන්න සර් අඳගන්න ඕනද දැන් ඔව් ඔයාලත් අඳගන්න අඩි රූල් පාවිච්චි කරන්න ඕන Thank you.
අපි පුතේ රුයන්නේ කියන්නේ රුපියල් කියන එක හොඳේ 32යි 30යි බින්දු 2යි බින්දු 2 කියන්නේ 7 පැත්ත හොඳේ ඔව් මේ තිතෙන් මෙහා පැත්ත 7 තමයි එකෙන් කියන්නේ I look at you. Are you making it? Hi, what make it? What make it? What make it? What make it? What You are at the Nasser. චුට්ටක් ඉන්න අප්‍රයාස පොත රුපියල් 32යි නේද ස ඔකියන් රුපියල් කියනක රු කියලා කෙටි කරලා දාන්නද කමන්නේ ඔ කෙටි කරලා දාන්න පාට පැන්සල් පෙට්ටිය රුපියල් 155යි. පෑන රුපියල් 12යි 50යි. මකනය රුපියල් 5යි 75යි. 775යි තියෙන්නේ. ඔව් ඉවරයි. ඉවර කෙනෙක් කවුද මට ඩිනුක ඉවරද? ඔව්. ආයෙත් ඩිනුක විතරක්. ඔව් ඩිනුක කියන්න පුතේ මේ ටික මම අහන එක. නෑ නෑ. ඔයා නිකන් කියවගෙන යන්න මේක. අභ්‍යාස පොත රුපියල් 32යි. ඔව්. පාට පැන්සල් පෙට්ටිය රුපියල් 155යි. හොඳයි. පෑන රුපියල් 7 12. ආන්න වැරදුනා. රුපියල් 7 නෙමෙයි.
පෑන රුපියල් 12යි 7.50යි. ආ දැන් කියන්න ආයිම. දිනුක කියන්න. පෑන රුපියල් 7.50යි. 12යි 7.50යි. හොඳයි. මකනේ රුපියල් 5යි 7.75යි. Very good. ෆයිල් කවරේ රුපියල් 8යි 7.25යි. හොඳයි. පැන්සල් රුපියල් 10යි. 10යි. හොඳයි හොඳයි. හොඳයි. හයි. තා කවුද කියවන්න කැමති වේගෙන් කියවන්න කෙනෙක්? ගෑන් ළමයි. මට මමද? අබිරු. ආහෙන් තුලිට පුළුවන්. 10. කමන්නේ මේ කැමති ඔයාලා කියවගෙන යන්න දැන් අර දිනුක කිව්ව විදියට ටිකක් වේගෙන් කියවගෙන යන්න කමක් නැහැ. හැබැයි වරද්දන්න එපා. දැන් මෙන්න මේ තැන් වල වරද්දන්න එපා. මකනේ රුපියල් 5යි 7.75යි. එහෙම කියන්න පුළුවන් වෙන්න ඕන. හොඳේ. හරි. ආ දැන් කියන්න බලන්න හැමෝම ලස්සනට. අභ්‍යාස පොතේ බැරුණු කෙනෙක් එතනින් හොයාගන්න. දැන් මේ කඩයක විකිණීමට තිබූ ද්‍රව්‍යවල මිල තමයි පුතේ මේ විදිහට කඩේක විකුණන්න ද්‍රව්‍යවල මිල සහ වටිනාකම මේ තියෙන ද්‍රව්‍යවල මේ සහ වටිනාකම තමයි මේ තියෙන්නේ නේද? right. දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඉහත දැන් මේ තියෙන එක එක් භාණ්ඩවල වටිනාකම නෝට්ටු වලින් සහ කාසි වලින් පෙන්වන්න ඕන. නෝට්ටු වලින් කාසි පෙන්වන්න ඕන. හරි සරල වැඩක් මේක. එනවාද නෝට්ටු සහ කාසි වලින් පෙන්වන්න තිබෙන්නේ තියෙන්නේ. ඒක ඉතින් වෙන වෙනම දැන් ඔයාලා ගන්න නෝට්ටු කාසි නැති නිසා අපි අඳිමු නේද? අපි සරලව අඳිමු. එච්චර ගොඩක් මේ මේව කරන්න ඕනේ නැහැ. හරි මෙන්න මම පළවෙනි එක පළවෙනි භාණ්ඩය ඔයාලා මේ දැන් මේ වගුව යටින් මේ නිල දර්ශනේ යටින් ඕනේ මේ වැඩේ කරන්න. හොඳේ. හරි මෙන්න පළවෙනි එක මොකද පළමු භාණ්ඩය? ඔව් අභ්‍යාස පොත කොහොමද අපි නෝට්ටු වලින් හා කාසි වලින් පෙන්වන්නේ? ඔව් ඉස්සලා රුපියල් 20යි රුපියල් 10යි රුපියල් 2යි. Very good. රුපියල් 20යි නේද? අපි පාඩ පැන්සල් වලින් අඳිමු මේ නෝට්ටු. නෝට්ටු වෙනකල් යාගන්නද සර්? ආ විස්ස අපි මේ විදියට අඳිමු. ඔන්න ඔය විදියට. ඊළඟට සර් අපි ඔකල යන්න රුපියල් 10. ආ ඒකට තව 10 කාසියක් එකතු කරන්න වෙනවා. රුපියල් 10 කැඳගෙන. දැන් ඔන්න එක නෝට්ටුවයි කාසි දෙකයි. ඔන්න කොහමද අපි කියන්නේ? හරි දැන් අඳින්න පුළුවන් වල. එක නෝට්ටුවයි කාසි දෙකයි. 20යි 10යි 30යි නේද? රුපියල් 2යි 32යි. නෝට්ටුව අඳින්න ඕන රූල තියලද? ආ ඕනේ. ඉතින් හැබැයි අඳින්න හොඳේ. මේ නිතරම මේක පාට පැන්සල් වලින් කරන්න අඳින එක. ඔයාලට ඒක ලස්සන කරගන්න පුළුවන් තමයි කැමති විදියට. හැබැයි ඔන්ට වඩා මේ පාට උලන්න යන්න එපා. හොඳද? හයි. දෙවනි භාණ්ඩයේ වටිනාකම අපි පෙන්නමු. පාට පැන්සල් පෙට්ටිය. ඈ? අහගෙන පුතා. කිස්ටි.
මේ පොඩියට ඇන්නේ බෝඩ් එකේ නම් දැන්න හැම ඔයාලා මේ ටිකක් ලොකුවට අඳින්න මේ මුදල් නෝට්ටු කාස් හොඳද මම බෝඩ් එකේ නිසා තමයි පොඩියට ඇන්නේ right පාට පැන්සල් පෙට්ටිය एकसीय पानस पाहा कौन मत पहनना एकसीय पानस पाहा सीएनओटू आप कौन है नेत सीएनओटू आई पाना है नोटू आई पाना है नोटू आ पाना है नोटू आप कौन पाहे कासिया पाहे कासिया कौन කැමතිනම් පණහෙ නෝට්ටු තුනක් අඳින්නත් පුළුවන් සීයේ නෝට්ටු එක වෙනුවට පණහෙ නෝට්ටු තුනක් අඳින්න නේද සීයේ නෝට්ටු වෙනුවට පණහෙ නෝට්ටු දෙක කවුද මේ චමිදු චැට් කරන්න පුරුදු වෙලා ඉන්නවා මොකද චැට් කරන්නේ මම බලන්නේ නැහැ මේවා ඊට වඩා මේ මොනවද මේ දාලා තියෙන්නේ චමිදු මම අයින් කරන්නද පන්තියෙන් आई करवा देने आप पासन चावन तामिदु पासन देना मैं आई करना मकने පණහයි සත විසි පහයි එකතු වුණාම 75යි නේද? සත 75. සර් පෑනනේ ඉන්න ඕන. ඔව් පෑන යාලා අඳින්න තුන්වෙනි එක. ඒක මම ඇඳෙන්නේ නැහැ. ඒක ඔයාලා තනියම කරන්න. මේ හතරවෙනි එක මම ඇඳිනවා. Thank you.
sir. Okay, yang hari. Hari sir. Kali berai sir. Kali berai sir. Sir, rupiah dah hai notu, anda dah kaman net dah rakata? Baik, dah hai notu anda ni baik. Api kasih kan dah hai kasih ya? Kerlai berai sir. Hari prasnyaak dina ma. Hongga, mana anda liver ayat paling ini prasnya? Oh, anda liver lama itu mana prasnyaak dina? Sir makan ya langgat mana kami cerita? Nenek itu dekat tadi no. Apa itu, sir? Prasnya mukadde. Baik, dia mau. Paling prasnya ya. Rupiah. Siayak. Watina. Rupiah siayak watina bandayak miladi gat ruwini miladi gat ruwini එකම වර්ගයේ මුදල් නෝට්ටු පහකින් මුදල් ගෙව්වාය එකම වර්ගයේ මුදල් නෝට්ටු පහකින් මුදල් ගෙව්වාය සර ප්‍රශ්න ලියන්න ඕනද ඔව් එම නෝට්ටු කාටවත් කියන්න පම් උත්තර දැනගත්තට කියන්න එපා එම නෝට්ටු පහ නෑ අඳින්න ඇඳේවලිනොත් මේ කොහෙද ඉන්නේ නෑ එම නෝලේ දිනන මොකෙන් දොරේ උත්තර දැනගත්තට කියන්න යන්න එපා Baby.
සීයක් වටිනා භාණ්ඩයක් මිලදී ගන්න. එකම වර්ගයේ නෝට්ටු පහකින් තමයි මුදල් ගෙවන්නේ. අපිට තියෙන මේ නෝට්ටු පහ අඳින්න. නෑපොත් අඳින්න ඕනේද? ඔව් අර දැන් නෝට්ටු අඳපු විදියට දැන් අපි අඳනේ කලින් පාඩමේ. ඒ විදියටම අඳින්න ඕනේ. අඳලා පෙන්නන්න මට. හරිනේ 20 නෝට්ටු පහ එකතු කරලා බලන්න 100ක් එනවනේ
ලියන්න ඊළඟ ප්‍රශ්නය. සර් ඔක්කොම හරන තරු දෙකක් දා ගන්නට. හා හා. සර් ඔය බෝඩ් එක ලියන්න දෙවෙනි ප්‍රශ්නේද? ඔව් මේ දෙවෙනි එක. හසුන් පරිසරය කරන්න නැද්ද? හරි අපි ගණිතය ඔව් කඩලා ඉවර කරමුනේ. කසුන් රුපියල් සර් අද පරිසරය කරන්න නැද්ද? නෑ අද පරිසරය කරන්න නෑ පුතේ. පරිසරය කරන්න නෑ. අද අපි මෙතන සිංහල ගණිතය මේ පාඩමෙන් අපි පන්ති අපි අවසන් කරනවා. පරිසරය අපි වෙන දවසක හෙට තියෙනවා ඔයාලට සෝරි හෙට පේපර් එකක් තියෙනවා කරන්න. මම පේපර් එක හෙට පේපර් එකක් කරන්න තියෙනවා. හොඳයි මම පේපර් එක දාන්නම්. දාලා මම වෙලාවක් ඒක තියෙයි එකක් වෙන කරන්න. හරි. ලියන්න අපි දැන් මගේ පස්සේ කියන්න. සරි අරන්න ඕනද පේපර් එක? ඔව් ඔව් බලමුකෝ මම දැම්මට පස්සේ කරන්නකෝ. කසොන් රුපියල් පන්දහස් හක්සීයක් තගලියද කසුන් රුපියල් පන්දහස් හක්සීයක් වටිනා පේපරේ උදේ දානවද අපි ෆොටෝ ගන්න දුරකට යන්නේ හරි 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 බය වෙන්න එපා එහෙම ලොකු එකක් නෙවෙයි ලොකු පේපර් එකක් නෙවෙයි වටිනා භාණ්ඩයක භාණ්ඩයක් සඳහා මුදල් ගෙව් ආකාරය අඳින්න කැමති ක්‍රමයකට අඳින්න පුළුවන් 5700ක් තේරුණාද? ඔයා කැමති විදිහකට අඳින්න පුළුවන්. ඔන්න දැන් 5000 නෝට්ටුවක් ඕන නම් අඳින්න පුළුවන්. එහෙම නැත්නම් 1000 නෝට්ටුව වලිනුත් පුළුවන්. නේද? Right. එහෙනම් එකෙන් පස්සේ පුතේ අපේ පන්තිය අවසන් වෙනවා. හොඳද? පේපර් එක දාන්නම් මේක බොහොම පොඩි පේපර් එකක්. සාගද්‍රවඩ ඔක්කොම දැන් දානවද? ඔව් මේ මෙහෙම කරමු. ඔයාලා නැවත පන්තියට එන්න ආයිමත්.